අප සමග එකතු වෙලායින් ඔබ සෑම කෙනෙක්ම අපි නැවත වතාවක් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. මේ වෙලාව අපි සූදානම් විමසල බලන්න අපේ ජීවිතයට දෙවියන් වහන්සේ දෙන උපකාර නොලැබී තිබෙන්නටත් අපි විවිධ ක්‍රම අනුගමනය කරමින් විවිධ ආකාරවලින් දෙවියන් වහන්සේගේ උදව් සොයමින් සිටින නමුත් අපිට තවමත් ඒ උපකාර නොලැබෙන්න හේතුව මොකක්ද කියලා අපි විමසල බලන්න අවශ්‍යයි. බොහෝ අය කියනවා අපි උදෙසා යාඥා කරන්න කියලා. සමහර අය සිටිනවා විවිධ පුද්ගලයන් ගැන යාඥා කරනවා, සභාවල්වල එකමුතු වෙලා යාඥා කරනවා, සභාවල්වල විවිධ අය පිළිබඳව යාඥා කරනවා, දම්වැල්ලා යාඥා කරමින් සිටිනවා. ඉතින් බොහෝ අය අනිත් අයට කියනවා අපේ උදෙසා යාඥා කරන්න, මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, මේ ප්‍රශ්නෙට දෙවියන් වහන්සේට යාඥා කරන්න, පිළිතුරක් දෙන්න කියලා කියන්න. ඉතින් තව කෙනෙක් උදෙසා යාඥා කිරීම ඒක හොඳ දෙයක්, ඒක ප්‍රශ්නයක් නැහැ. අපි අනිත් අයගේ මාර්ග ගැන දෙවියන් වහන්සේට කියලා අනිත් අය පිළිබඳව දෙවියන් වහන්සේත් එක්ක කතා කිරීම යහපත් දෙයක්, ඒක ප්‍රශ්නයක් නොවේ. නමුත් බොහෝ අය අනිත් අයට යාඥා කරන්න කියලා බාර දෙමින් අනිත් අයට කියනවා අපි උදෙසා මැදහත්කාරකම් කරන්න කියලා. නමුත් ඔවුන්ගේ ජීවිතවල දෙවියන් වහන්සේ කියපු හදාගන්න කියපු දේවල් හදාගෙනද ඔවුන් දෙවියන් වහන්සේ සමග නිවැරදි ගමනක් යමින්ද සිටින්නේ කියන ප්‍රශ්නය තිබෙනවා. සමහර විට දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වලා ඇති මේ දේවල් නිවැරදි කරගන්න, මේ දේ නොකර සිටින්න, ඔබ දැන් මේ සිටින තත්ත්වෙන් වෙනස් වෙන්න, මං කියන විදියට ඉදිරියට පැමිණෙන්න කියලා දෙවියන් වහන්සේ විවිධ උපදෙස් ඔබට දීලා ඇති. නමුත් ඔබ ඒ උපදෙස් ගණන් ගන්නේ නැතුව, ඒ දෙවියන් වහන්සේ කියපු දේවල් වලට ඇහුම්කන් දෙන්නේ නැතුව, උන්වහන්සේගේ නියම මාර්ගයේ ගමන් නොකරමින් ඉඳලා ඔබට මොනවා හරි ප්‍රශ්නයක් වුණ ගමන් ඔබ යාඥා කරලා දෙවියන් වහන්සේට ඒත් පිළිතුරු නැත්තම් ඔබ තව කණ්ඩායමකට කියනවා අපි උදෙසා යාඥා කරන්න, සිස්ටර් අපි ගැන යාඥා කරන්න, බ්‍රදර් අපි ගැන යාඥා කරන්න, අපිටත් කතා කරලා කියනවා මෙහෙම ප්‍රශ්නයක් තිබෙනවා අපි ගැන යාඥා කරන්න කියලා. ඒ වගේම සමහර කණ්ඩායම් වලට කියනවා ඔයාලා එකතු වෙලා අපි ගැන යාඥා කරන්න, මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ ගැන යාඥා කරන්න කියලා. හැබැයි සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේ පිළිබඳව ඔබ වටහාගෙන තිබෙන ආකාරය නිවැරදිද කියලා ඔබ නැවත සිතා බලන්න. උන්වහන්සේ වෙන කාගේවත් කීමක් අහලා මොනවත් කරන කෙනෙක් නෙමෙයි. උන්වහන්සේට යාඥා කරනවා කියන්නේ උන්වහන්සේත් එක්ක එකතු වෙලා උන්වහන්සේ සමග දුක සැප බෙදාගෙන අපේ හදවතේ හිර වෙලා තියෙන කාරණා දෙවියන් වහන්සේට කියලා, අපි දෙවියන් වහන්සේට විවෘත වෙලා දෙවියන් වහන්සේත් එක්ක සාකච්ඡා කරමින් උන්වහන්සේ අභිමුඛයේ සිටිනවා කියන්නේ වෙනම කාරණයක්. යාඥාව කියන්නේ ඒකටයි. හැබැයි අපේ තිබෙන අවශ්‍යතාවයක් මොනවා හරි කියමින් දෙවියන් වහන්සේ මේක මෙයාට ලබා දෙන්න, මෙයා අපෙන් මෙහෙම යාඥා ඉල්ලීමක් කරලා තියෙනවා, මේ ඉල්ලීම එයාට ලබා දෙන්න කියලා තව කෙනෙක් ඔබ උදෙසා යාඥා කළ පමණින් දෙවියන් වහන්සේ එහෙම ඒ තව කෙනෙක්ගේ හඬක් අහලා එයා දන ගහගෙන යාඥා කරපු නිසා දෙවියන් වහන්සේ ඒක දිහා බලලා ඔබට පිළිතුරු දෙයිද? ඔබ මුලින්ම දෙවියන් වහන්සේට යාඥා කළාම උන්වහන්සේ ඒකට පිළිතුරක් නොදෙන්නට යම් කිසි හේතුවක් තිබෙනවා. ඔබ සමහර විට ඔබ දෙවියන් වහන්සේ එපා කියපු දෙයක් කරමින් සිටිනා වෙන්න පුළුවන්. සමහර විට ඔබ දෙවියන් වහන්සේගේ මාර්ගේ නිවතට ගිහිල්ලා වෙන්න පුළුවන්. සමහර විට ඔබේ නමස්කාරය, ඔබේ යාඥාව නැති වෙලා ගිහිල්ලා වෙන්න පුළුවන්. සමහර විට ඔබ දෙවියන් වහන්සේ පිළිබඳ වැරදි ආකල්පයකින් සිටිනවා වෙන්න පුළුවන්. ඉතින් ඔබ කරන යාඥාවට දෙවියන් වහන්සේගෙන් පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඔබ දැන් කළ යුත්තේ ඔබට යම් දෙවියන් වහන්සේ මඟ පෙන්වීමක් දීලා තිබෙනවා නම් මේ දේ හදාගන්න, මේ දේ අත්හරින්න, මේ විදිහට කරන්න, මේ දේ නොකර සිටින්න, මම මේ කියන විදිහට වෙනස් වෙන්න කියලා දෙවියන් වහන්සේ කියලා තියෙනවා නම් ඒ දේ ලෙස දෙවියන් වහන්සේ කියූ ලෙස ඔබ වෙනස් වීමයි කළ යුත්තේ. එහෙම නැතුව ඔබ වෙනස් නොවී ඔබ සිටින තැනම ඉඳගෙන ඔබ කරන දේවල්ම සාමාන්‍ය විදිහට කරමින් ඉඳලා
අන්තිමට වෙන කාට හරි කිව්වොත් මං ගැන යාඥා කරන්න කියලා දෙවියන් වහන්සේ ඔබ වෙනස් වෙන්නේ නැතුව වෙන කෙනෙක් යාඥා කරා කියලා ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්නේ නැහැ සහෝදරයා සහෝදරිය. සමහර අපි දකිනවා පාස්ටර්ස්ලාට කියනවා පාස්ටර් අපි ගැන යාඥා කරන්න කියලා. හැබැයි ඒ අය තාම දෙවියන් වහන්සේ කියපු දේවල් එයාලගේ ජීවිතේ හදාගෙන නැහැ. ඉතින් පාස්ටර් කොයිතරම් බලවත් කෙනෙක් වුණත්, ඉවැන්ජලිස්තවරයා කොයිතරම් ආලේපයක් තියෙන කෙනෙක් වුණත්, දෙවියන් වහන්සේ ඒ ඉවැන්ජලිස්තවරයාට බයේ මේ ඔබේ ඉල්ලීම ඉටු කරලා දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබට යමක් නිවැරදි කරගන්න කිව්වා නම්, දෙවියන් වහන්සේ ඔබට කිව්වා නම් මේ කරන දේ වැරදි, ඒක නතර කරන්න, මම ඒකට බලය දෙන්නම්, මේ විදිහට වෙනස් වෙන්න, මං කියන මාර්ගයේ එන්න කියලා වහන්සේ කියද්දි ඔබ ඒ මාර්ගයේ එන්නේ නැතුව, දෙවියන් වහන්සේගේ හඬට අවනත වෙන්නේ නැතුව, ඒක ගණන් ගන්න නැතුව ඉන්නවා නම්, ලෝකේ ඉන්න හොඳම ඉවැන්ජලිස්තවරයා ඔබ උදෙසා යාඥා කළත් දෙවියන් වහන්සේට වැඩක් නැහැ. ඒක කවුද යාඥා කළේ කියන එක. හැබැයි ඔබ නිවැරදි තත්වෙට වෙනස් වුණොත් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ඔබ දෙවියන් වහන්සේ කියන දේ හදාගෙන නම් තියෙන්නේ, ඔබ දෙවියන් වහන්සේගෙන් විමසලා නම් තියෙන්නේ, එසේනම් දෙවියන් වහන්සේ ඔබට උපකාර කරනවා. දැන් අපි බොහෝ විට දකිනවා ලංකාව පුරා විවිධ සුවමෙහයන් තිබෙනවා, ඒ වගේම ලෝකයේ පුරාත් විවිධ රටවල්වල සුවමෙහයන් පැවැත්වෙනවා. ඒ සුවමෙහයන් වලට බොහෝ විට 70%-80%ක්ම සිටින්නේ ඔබ ගිහිල්ලා බැලුවොත් ක්‍රිස්තියානි සභාවලම අය තමයි. ගැලවීම ලබලා අවුරුදු 2-3, අවුරුදු 5-10, අවුරුදු 15-20ක් වෙන ක්‍රිස්තියානි අයම මේ සුවමෙහයන් වල ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා. මේ සුවමෙහයන් වලට ගිහිල්ලා පාස්ටර්ස්ලගේ යාඥා බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැබැයි දෙවියන් වහන්සේ හාස්කම් කරනවා. දෙවියන් වහන්සේ සුවමෙහයන් කරන එක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ සුවමෙහයන් කරන්නේ කාටද? දෙවියන් වහන්සේ හාස්කම් කරන්නේ කාටද? උන්වහන්සේගේ හාස්කම් කිරීමේ අරමුණ කුමක්ද? ඔබ දෙවියන් වහන්සේගේ මාර්ගය තුලට වෙනස් වෙන්නේ නැතුව ඔබ කොච්චර සුවමෙහයන් පස්සේ ගියත්, ඔබ කොයි තරම් පාස්ටර්ස්ලගේ පස්සේ, කොයි තරම් ඉවැන්ජලිස්තවරුන්ගේ පස්සේ ගියත් ප්‍රයෝජනයක් නැහැ සහෝදරයා සහෝදරිය. ඔබ ඒ යන වාරයක් පාසා ඔබ කුමන හෝ දෙයක් ඒ අය කියාවි, ඔබ ඒකට අසු වෙලා ඔබේ නියමදේ ඔබ තුල නිවැරදි කරගන්නේ නැතුව දෙවියන් වහන්සේගේ හරි මඟ පෙන්වීම තුල ඔබ ඔබේ ජීවිතය වෙනස් කරගන්නේ නැතුව එක එක අය කියන දේවල් කරමින් හිටියොත් ඔබ විශාල අමාරුවකට වැඩි කාලයක් නොගිහින් වැටෙනවා. ඉතින් සුවමෙහයන් මාරු කරමින් යන එක නෙමේ වැඩේ. එක එක්කෙනාට අපි ගැන යාඥා කරන්න කියලා බාර දෙන එක නෙමේ වැඩේ. දෙවියන් වහන්සේ තව කෙනෙක් අනිත් අය යාඥා කරා කියලා ඔබට ඔබ නිවැරදි නැත්තම් දෙවියන් වහන්සේ උදව් කරන්නේ නැහැ. ඒ එහෙම නැත්තම් ඔබ කොයි තරම් හොඳම සුවමෙහයට ගියත් ඔබ නිවැරදි නැත්තම් ඔබ දෙවියන් වහන්සේව ගණන් ගන්නේ නැත්තම් ඔබ දෙවියන් වහන්සේ කියන දේ ඔබ තුල හරිගස්සගෙන නැත්තම් ඔබේ ජීවිතේ විමසලා බලන්න. ඔබ අද දක්වා කරපු දේවල් දෙවියන් වහන්සේ කැමති දේවල්ද, දෙවියන් වහන්සේ දැකලා හොඳයි කියන දේවල්ද, එහෙම නැත්නම් ඔබ දෙවියන් වහන්සේගෙන් සැඟවෙමින් දෙන්නේ, ඔබ දෙවියන් වහන්සේ අකමැති දේවල් කරලා දෙන්නේ, ඔබ දෙවියන් වහන්සේගෙන් සැඟවිලා, ඔබ දෙවියන් වහන්සේ එපා කියපු දේවල් කළා, උන්වහන්සේගෙන් හැංගිලා ගිහිල්ලා වෙන පාස්ටර් කෙනෙක් කිව්වට මං ගැන යාඥා කරන්න කියලා දෙවියන් වහන්සේ ඒව ගණන් ගන්නේ නැහැ. උන්වහන්සේට අවශ්‍ය ඔබව වෙනස් කරන්නයි. පාස්ටර්ස්ලට ආලේපය තියෙනවා, පාස්ටර්ස්ලට සුව කිරීමේ දීමනා ඒව දෙවියන් වහන්සේ දීලා තිබෙනවා. හැබැයි ඒව දීලා තිබෙන්නේ උන්වහන්සේව නොදන්න වෙනත් ජාතීන් වෙනත් ආගම්වල සිටින මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේ ඉන්න බව පෙන්වා දෙන්නට. ඉතින් ඒ සුවමෙහයන් කරපු දෙන් ඒ සුවමෙහයන් තුලින් උන්වහන්සේව නොදන්නා ජාතීන් උන්වහන්සේට වෙතට පැමිණේවි. හැබැයි ගැලවීම ලබලා අවුරුදු ගාණක් සිටින ඔබ ඒ සුවමෙහයන් වලට ගිහිල්ලා ඔබේ ෆොටෝ උස්සන් හිටියා කියලා, ඔබ ගිහිල්ලා මේ පෝලිංගල ඉඳලා යාඥා අරගත්තා කියලා දෙවියන් වහන්සේ ඔබේ ප්‍රශ්න විසඳන්නේ නැහැ එහෙම. ඒ නිසා ඔබ උන්වහන්සේ කියන දේ කුමක්ද කියලා උන්වහන්සේට සංවේදී වෙලා ඔබේ යාඥාව නතර වෙලා නම් ඒ කායි පටන්ගෙන ඔබ සබත් දවස් කඩ කරලා ඔබ දේව මෙහෙයන් වලට යන්නේ නැතුව, බයිබල් අධ්‍යයන වලට යන්නේ නැතුව ඔබ දෙවියන් වහන්සේට සේවය කරන්න පටන් අරගෙන ඒව නතර කරලා දාලා ඔබ ඔබට කැමති කැමති මාර්ගවල යමින් ඉන්නවා නම් ඒවයින් හැරිලා දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඇවිල්ලා උන්වහන්සේට බාර වෙලා උන්වහන්සේගේ විමසන්න කොහෙද වැරදුනේ කියලා. ඔබ මේ වෙලාවේ මොන අමාරු ප්‍රශ්නයක සිටිනවා නම්, ඔබට තාම විසඳගන්න බැරි ප්‍රශ්නයක ඔබ හිර වෙලා ඉන්නවා නම්, මොනවා හරි මේ ලෝකයේ කාරණයක
මොනහරි ණය ප්‍රශ්නයක හරි ඔබේ පවුලේ ප්‍රශ්නයක හරි එහෙම නැත්නම් වෙන ඕනම මේ ලෝකේ ඕනම කාරණාවක් සමග ඔබ පොරබදමින් ඒකට විසඳුමක් නැතුව ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔබ හොයලා බලන්න ඔබේ ජීවිතේ කොතනද ඔබට වැරදුනේ ඔබ කොතනදීද දෙවියන් වහන්සේ අකමැති දෙයක් කරේ දෙවියන් වහන්සේ කියද්දී ඔබ ගණන් ගන්න නැතුව හිටියේ කොතනද කියන එක විමසලා ඒ දේ ඔබ හදා ගන්න. එවිට දෙවියන් වහන්සේ වෙන කිසිවෙක්ගේ අත්ැබීමකින් තොරව දෙවියන් වහන්සේගේ ජීවමාන බව ඔබට පෙන්වාවි. ඉතින් කාගේවත් යාඥාවට බයේ දෙවියන් වහන්සේ පිළිතුරු දෙන්නේ නැහැ. උන්වහන්සේට ඕන තරම් කාලය තියෙනවා. උන්වහන්සේ ඉතා ඉවසීමෙන් සිටිනවා. ඔබ කවදා හරි වෙනස් වෙලා එනකන් උන්වහන්සේ ඔබට දෙන්න තිබෙන දේවල් උන්වහන්සේ ළඟ තියාගෙන ඉඳීවි ඔබට නොදී. පාස්ට කොයිතරම් ආලේපලත් කෙනෙක් වුණත් දෙවියන් වහන්සේ ආලේපයට බයේ මේ ඔබ උන්වහන්සේගේ කැමැත්ත තුළ නැත්තම් ඔබට උත්තර දෙන්න යන්නේ නැහැ. හැබැයි ඔබ එහෙම වැරදි ආකල්ප තියාගෙන වැරදි මාර්ගවල යමින් දෙවියන් වහන්සේගේ ආශිර්වාද වෙන වෙන අය ලවා බලාපොරොත්තු වෙන හැම අවස්ථාවකම සාදන් ඔබව රවට්ටා ඔබට තිබෙන වටිනා දේවල් ඔබේ ජීවිතෙන් දුරස් කරන බවත් ඔබේ ජීවිතයට බොහෝ කාරණාවලින් සාතන් වරද්දන බවත් ඔබ වටහා ගන්න අවශ්‍යයි. ඒ නිසා ඔබ හොඳින් විමසලා බලන්න ඔබ ගමන් කරන්නේ දෙවියන් වහන්සේට විරුද්ධ වෙලා දෙවියන් වහන්සේගේට අවංක වෙලා උන්වහන්සේ කියන හරි පාරේද එහෙම නැත්නම් ඔබ තාමත් මේ අන්‍ය ආගමිකයන් වගේ එක එක දේවල් ගැන විශ්වාස කරලා යාඥා කරපු වතුර බෝතල් තෙල් බෝතල් සහ යාඥා කරපු නූල් මේවා පස්සේ ගමන් කරනවද ඔබ තාම සුවමෙහෙන් සුවමෙහෙට එහාට මෙහාට පැන පැන සුවමෙහයන් මාරු කර කර ඉන්නවද ඔබ ඔබේ ඉල්ලීම් අනිත් අයට බාර දීලා අපි උදෙසා යාඥා කරන්න කිය කී ඉන්නවද ඒ පිළිබඳව ඔබ කරුණාකර හොඳින් විමසා බලන්න. වෙන කවුරුවත් ඔබ උදෙසා යාඥා කරනවට වඩා උන්වහන්සේ කැමති ඔබම නිවැරදි වෙලා උන්වහන්සේ කියන දේවල් හදාගෙන ඔබම උන්වහන්සේට සංවේදී වෙනවට. එවිට දෙවියන් වහන්සේ ඔබට දවසින් දවස පෙන්වලා දේවි වැරදුනේ කොතනද කියලා ඒව හදාගන්න මඟ පෙන්වාවි. ඒව හදාගනිමින් ඉස්සරහට යද්දී ඔබ නොසිතන ආකාරයෙන් දෙවියන් වහන්සේ ඔබව උන්වහන්සේගේ නියම මාර්ගයේ ඉදිරියට අරගෙන ආවි. හොඳයි මේ පිළිබඳව අපි බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනා සැලකිලිමත් වෙයි කියලා නැවත දවසක මේ වගේ කතා බහකින් අපි ඔබ හමුවට එන බලාපොරොත්තු වෙන මේ වෙලාවේ සමුගෙන යනවා. හැමෝටම ජේසු පිහිටයි.